හැලෝ කොහොමද හැමෝම හොඳින් කියලා හිතනවා අදත් තව අලුත් වීඩියෝ එකක් කරන්න හිතුවා එක එක නහන ප්‍රශ්න සහ ඒගොල්ලන්ට තියෙන ගැටලුත් එක්ක මිනිස්සු මේක එක රට රැකියාව වලට යන්න ලොකු උනන්දුවක් දක්වනවා ඉතින් ඒ නිසාම හොර ඒජන්සි කාර්යෝ වැහි වැහලා ඉන්නවා මිනිසු තදින්ම ඕමනාවක් තියෙනවා කියලා දන්නව බටහිර රටකට විශේෂයෙන් මේ යන්න මැද පෙරදිග වුණත් ඩුබායි වගේ රටකට යන්න වුණත් එච්චර අමාරුත් නැහැ මම දැන් හිතුවා හෙට ඇත්තටම තව වීඩියෝ එකක් කරනවා කියලා ඩුබායි ජොබ්ස් හොයාගන්න ඔන්ලයින් ගොඩාක් තියෙනවා ජොබ්ස් හොයාගන්න පුළුවන් ක්‍රම ඒව ටිකක් කරන්න ඕනේ කියලා නමුත් ඒජන්සි වලින් යන තමයි මිනිස්සු ගොඩක් කැමති අර අපේ අයට පුරුදු නැහැ තනියෙන් වැඩක් කරගෙන ඉතින් ඒගොල්ලෝ හිතනවා වෙන කවුරු හරි කරොත් මේක හරියට කරයි කියලා එතරම් එහෙම දෙයක් නැහැ. Tamanṭa උනන්දුව තියෙනවා නම්, කැපවීම තියෙනවා නම්, කියවලා යමක් තේරුම් ගන්න පුළුවන් නම්, මේක තනියෙන් කරගන්න පුළුවන්. දැන් අවුරුදු 20 ගානකට ඉස්සෙල්ලා මම කැනඩාවේ එනකොට තනියෙන් තමයි කරගෙන ආවේ. එතකොට ඉන්ටර්නෙට් තිබුණෙත් නැහැ. ඔන්ලයින් හොයලා අහන්න කෙනෙක් හිටියෙත් නැහැ. තනියෙන්මයි ඔක්කොම කරගත්තේ papers ටික හොයාගෙන පුරවගෙන. ඒවා එච්චර ලොකු දැනුමක් තිබුණෙත් නැහැ. එහෙම ඒ වුණාට තනියෙන් කරගත්තා. ඉතින් එහෙම කරගන්න පුළුවන්. දැන් නම් ඕනෝටත් වඩා මිනිස්සු ඉන්නවා උදව් කරන්න කියලා සල්ලි ගන්න. දැන් අද මම ඇත්තටම මේක කරන්න හදන්නේත් මේ ස්කෑම් හැමතැනම තියෙනවා. ස්කෑම් වලින් බේරෙන්න මිනිසුන්ට තේරෙන්නේ නැහැ. කොහොම හරි ගිහිල්ලා මොකක් හරි වංචාවකටම අහු වෙනවා. ඉතින් ඒක අවාසනාවකට වගේ අපේ අය පාඩම එක තැනකින් ඉගෙන ගන්නෙත් නැහැ. දිගින් දිගටම වංචාකාරයන්ට අහු වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේක කරන්න කියලා හිතුවේ. මොකද Facebook එකට ගිහිල්ලා බැලුවාම Facebook එකේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වල යටින් වැඩිම ප්‍රමාණයක් කමෙන්ට් දාන්නේ අපේ අය. Interested. Okay. Details. Send me inbox me please. ඔන්න ඔය වගේ යටින් කමෙන්ට්ස් දානවා මේවා ඇත්ත කියලා හිතාගෙන. මම දැන් එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩාක් දැක්කා දැකලා මම ඒවා කොපි කරගත්ත ඇත්තටම ඔයාලට පෙන්නන්න කොහොමද මේ ෆේක් ඇඩ් එකක් බොරු ඇඩ් එකක් ස්කෑම් එකක් තෝරගන්නේ කවුද ඇත්ත ඒජන්සි එක්කිනා කියලා හොයාගන්න විදිහ මම කලින් කරපු වීඩියෝ එකක කරලා තිනවා කොහොමද හරියටම කන්සල්ටන්ට් කෙනෙක් හොයාගන්නේ හොර බොරු කරන්නේ නැති කෙනෙක් රෙජිස්ටර්ඩ් කෙනෙක් මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල දාන ඒවයින් කොහොමද මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා හොයාගන්නේ ඒක තමයි මම අද ඇත්තටම ඔයාලට කියන්න යන්නේ මේක හුඳින් බලන්න මේක ඕගලන්ට වැදගත් වීඩියෝ එකක් යාළුවෙක්ට ෂෙයා කරලා මේගොල්ලෝ මිනිසුන්ව දැනුවත් කරන්න අපේ ලංකාවේ මිනිසුන්ගේ පුරුද්දක් තියෙනවා කැමති නැහැ අනිත් අයට කියලා දෙන්න ඒ නිසා තමයි ලංකාවේ ගොඩාක් අය දැනුවත් වෙන්නේ නැත්තේ මොකද දන්න අය දන්නේ නැති අයට කියලා දෙන්නේ නැහැ දැන් මම ඇත්තටම මේ උත්සාහ කරන්නේ මම දන්න දේ ඔයාලට කියලා දෙන්න මම ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් විදියට කැනඩාවේ අවුරුදු ගාණක් වැඩ කරා දැන් කරන්නේ නැති වුණාට නොලෙජ් එක තියෙන නිසා තමයි මගේ දැනුම මම ඔයාලට දෙන්න මේක මේක කරගෙන යන්නේ මට දන්න තරමි දැන් අවුරුදු 10කට වැඩි මම නවත්තලා ප්‍රැක්ටිස් කරනවා ඉතින් තව අලුත් ඒවා ගොඩාක් අලුත් වෙලක් තියෙනවා දැන් ඔය වීඩියෝ කරන ගොඩාක් අය ඉන්නවා කැනඩාවේ යන UK යන ඕස්ට්‍රේලියාව යන ඒගොල්ලෝ එක්කෙනෙක්වත් ක්වොලිෆයිඩ් අය නෙවෙයි ඒගොල්ලෝ ඒ ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත තොරතුරු දෙන්නේ ඔයාලට ඔගොල්ලෝ ඒවා ගිහිල්ලා බලනවා ඒක හොඳයි ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් එයාලා මේ ක්වොලිෆයිඩ් අය නෙවෙයි තොරතුරු දෙන්න මම ක්වොලිෆයිඩ් එක්කෙනෙක් මම රෙජිස්ටර්ඩ් ලයිසන්ස් කන්සල්ටන්ට් කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක් මං එක්සෑම්ස් කළා කන්සල්ටන්සි එක්සෑම්ස් කළා එහෙම පාස් වෙලා කන්සල්ටන්ට් කෙනෙක් වෙච්ච කෙනෙක් කොහොම වුණත් මම මේ ටික කියලා දෙන්න හදන්නේ ඔයාලා මේක අනිත් අයට දැනුවත් කරන්න දැන් මම මගේ දැනුම තියාගත්තා නම් ඔයාලට මේක මම දෙන්නේ නැහෙනේ එතකොට ඔයාලා දැනගන්න ඕනේ තව කෙනෙකුට මේක දෙන්න. ඒක තම රට ගොඩාක් ආපස්සට ගිහින් තියෙන මිනිසුන්ගේ ඉරිසියාවයි කුහකකමයි නිසා කාටවත් උදව් කරන්න කැමති නැහැ. තමන් දන්නේ. සමහර අය මේක ෂෙයා කරන්න කැමති නැහැ මට සල්ලි හම්බි වෙයි කියලා. ඒකට එහෙම අයත් කියනවා අපි මොකටද ඔයාට ඔයගෙව බලන්නේ ඔයාට සල්ලි හම්බ වෙනවා නේද? ඉතින් සල්ලි හම්බ වෙනවා කියන්නකෝ. මට තාම නම් හම්බුන්නේ නැහැ සත පහක්වත්. සල්ලි හම්බ වෙනවා කියන්නකෝ. දැන් කාගෙවත් සාක්කුවකින් නෙමෙයිනේ මේක යන්නේ. මේක යන්නේ YouTube එකෙන් තමයි සල්ලි දෙනව නම් දෙන්නේ. ඉතින් දෙයනේ හොඳයි නී ලංකාවේ කෙනෙකුට නේ හම්බෙන්නේ සල්ලි. කොච්චර සතුටු වෙන්න ඕනේද? දැන් මට සල්ලි හම්බුනොත් ඉස්සරහට මම දැන් ඇත්තටම මම හිතාගෙන ඉන්නේ මේක තව ටිකක් ගෙනියන්න ඉස්සරහට හම්බුනොත් මම ලංකාවේ ඉස්කෝල ළමයිට පොත්පත් තරම් දීලා ඒ වැඩ ටික තමයි කරන්නේ. ඉතින් ඔයාලා ඉගෙන හිතන්නේ නැතුව කාගෙවත් හම්බෙන්න සල්ලි ගන්න හොයන්නේ නැතුව මේක ෂෙයා කරන්න. ෂෙයා කරලා අනිත් අයව දැනුවත් කරන්න.
මේ ස්කෑම් වලින් බේරෙන්නේ කොහොමද කියලා. දැන් මේක තමයි මගේ channel එක jobs with suja කියලා මම කරගෙන යන්නේ. මම හිටපු immigration consultant කෙනෙක්. කැනඩාවේ register වෙලා තිබුණු number එක මේක. මම දැන් නැහැ license එක. ඔයාලට මගේ නම ගැහුවාම හොයාගන්න පුළුවන් මේ Canadian government website එකේ register වෙච්ච consultant කෙනෙක් විදිහට. කැමති නම් කරන්න subscribe කරලා bell icon එක click කරන්න. දැන් මේ මේක මේ නිතරම Facebook එකේ යන advertisement එකක්. මේක ඕගොල්ලෝ හැමෝම දැකලා ඇති මේ බලන්න දැන් මේකේ දාලා තියෙනවා මේ මේ පඩිය සයිට් ඉන්ජිනියර් 7000යි කැනේඩියන් ඩොලර්ස් වලින් දාලා තියෙන්නේ මේ වෙල්ඩර් 5000යි ටිග් වෙල්ඩර් මෙකැනිකල් සුපර්වයිසර් දැන් ඒ ඔක්කොම බලලා මේ ඩ්‍රයිවර් මේ මෙන්න මේ ගණන් දාලා තිනවා කස්ටමර් සර්විස් ඩොලර් 6000ක් ජීවිතේට හම්බ වෙන්නේ නැහැ 2500ක් හම්බ වෙයි ඕනනම් වැඩිම වුණොත් 6000ක් ජීවිතේට හම්බ වෙන්නේ නැහැ එහෙමනම් එයා මොකක් හරි සුපිරිම ලොකු සල්ලිකාරයෙක්ගේ කස්ටමර් සර්විස් පර්සනල් කස්ටමර් සර්විස් වෙන්න ඕනේ එහෙම නැතුව නම් හම්බ වෙන්නේ නැහැ මන්ද මේව බැලුවා සෙකියුරිටි ගාඩ් ඩොලර් 3000ක් හම්බ වෙයි මේකෙන් half හම්බ වෙයි ඕනනම් පැයට හම්බෙන ගාණත් එක්ක තමයි ගණන් හදලා බලන්න ඕනේ සාමාන්‍යයෙන් මෙහි පඩිය මිනිමම් පේ එක හම්බෙන්නේ පැයට ඩොලර් 15යි 16යි 16ක් වගේ ඩොලර් 20ක් 22ක් තමයි මැක්සිමම් යන්නේ ඔය පල්ලෙහා තියෙන ජොබ්ස් වලට. ඔය ඉංජිනේර කෙනෙකුට වගේ නම් ඩොලර් 40 50ක් හම්බ වෙයි. ડોක්ටර් කෙනෙකුට ඩොලර් 70ක් 75ක් හම්බ වෙයි. අනිත් අය ඔක්කොටම පල්ලෙහා මට මේ ජොබ් මේව හම්බ වෙන්නේ ලේසියෙන්ද මේ පයිප් ෆෝමන් කෙනෙකුට උනත් ඩොලර් 30කට වඩා හම්බ වෙන්න හේතුවක් නැහැ. එතකොට මේ කියන ගණන් හම්බ වෙන්නේ නැහැ. මේක බැලු බැලමටම තේරෙනවා මේ මේ ඇත්ත ජොබ්ස් නෙමෙයි මේවා බොරු. බොරු ජොබ්ස් මේ දාලා තියෙන්නේ මේවයේ ඔය කියන විදිහ පඩියක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට තමයි මේක බලන්න ඕනේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දානකොට මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන එක්කෙනාගේ නම බලන්න මේ මෙතන උඩ තියෙනව නම ඊළඟට vacancy available in Canada company name එක දාලා තිනවා total energies company total energies company එහෙම total energies company කියලා එකක් නැහැ company එකේ නමක් තියෙන්න ඕනේ මේක නිකන් බොරුවක් ඊළඟට දාලා තිනවා age limit 20යි 68යි කියලා 20 to 68 65දී මෙහෙ හැමෝම රිටයර් වෙනවා. කැමති කෙනෙකුට ටිකක් වැඩ කරන්න පුළුවන් ඕන. නමුත් මෙහෙට පිට රටකින් ගන්න වැඩිම ඒජ් එක ගොඩක් ප්‍රොවින්ස් වල 45යි. එක ප්‍රොවින්ස් එකක් නම් මම දන්න විදිහට නෝ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල 55 වෙනකල් ගන්නවා සමහර ජොබ්ස් වලට. ඒතකොට 68 වෙන්නම බැරි දෙයක්. මොකද 65දී රිටයර් වෙන මිනිස්සු ඉන්න රටකට 68 එක්කෙනෙක්ව මෙහෙට ගේන්නේ නැහැ. එතකොට වයසක කෙනෙක්ව බලා ගන්න මේ රටට වෙන්නේ ඒක බරක්. ඒ නිසා මේ වගේ එකක් වෙන්න විදිහක් නැහැ. ඊළඟට ජෙන්ඩර් මේල් ෆීමේල් හරි එක කමක් නැහැ. ග්‍රේඩ් ග්‍රැජුවේට් ඇන් නන් ග්‍රැජුවේට් දැට්ස් ඕකේ. kindly apply within by submitting your CV resume on WhatsApp. WhatsApp එකේ apply කරන්න කියලා හොඳ කම්පැනි එකක් කවදාවත් කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් තියෙනවා. ඒගොල්ලන්ට වෙබ් ෆෝම් එකක් තියෙන පුළුවන් Facebook එකේ ඊළඟට ඒගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා ඒ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ කැරියර් පේජ් එක තියෙනවා මේ ජොබ් පේජ් එක ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ඒකට ගිහිල්ලා ඒකේ වෙබ් ෆෝම් එක පුරවන්න පුළුවන් මේ කවදාවත් WhatsApp නම්බර් එකක් දානවා නම් තේරුම් ගන්න මේක කවදාවත් ඇත්ත එකක් නෙමෙයි මේ වගේ ඒවට ක්ලික් කරලා පල්ලෙහෙන් ගිහිල්ලා කමෙන්ට් කරන්න එපා දැන් ඊළඟ හොඳම වැඩේ තමයි ඔයාලට පේනවද මේ මෙතන කොනේ තියෙන ඩොට්ස් තුනක් මේ තියෙන දැන් මේකෙත් තියෙනවා ඩොට්ස් තුනක් ඒ ඩොට්ස් තුන ක්ලික් කරාම අන්තිමටම ඒකේ එනවා රිපෝට් කියලා එකක් ඒ රිපෝට් කරාම ඒක Facebook එකට රිපෝට් වෙන්නේ ඊට පස්සේ රිපෝට් කියන එක ක්ලික් කරාම එනවා ස්කෑම් කියලා ඔප්ෂන් එකක් ස්කෑම් කියන එක ක්ලික් කරලා සබ්මිට් කරන්න එතකොට මේක ස්කෑම් කියලා රිපෝට් වෙනවා හැමතිස්සෙම මේක කරන්න තව කෙනෙක්ව අහුවෙන එක වළක්වන්න මම හැමතිස්සෙම කරනවා මම දැක්කොත් Facebook එකට ගියොත් මම දැක්කොත් මං අනිවාර්යෙන් report කරනවා මොකද අහිංසක මිනිස්සු මේවට අහු වෙන බව දන්න නිසා. දැන් මේ තව ad එකක් මේ වගේ තිබ්බ. LMIA free only genuine employees. දැන් මේ group එකක Praya Singh කියලා එක්කෙනෙක් දාලා තිබි. දාපු එක්කෙනාගේ නම යටින් තියෙනවා group A දාපු group එකේ. හැමතිස්සෙම නම බලන්න. මේ නම බලලා තියෙනවා සමහර අයගේ දම් තියෙනවා මේ සිංහලෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තියෙනවා. හැබැයි නම තියෙන්නේ මොකක් හරි ඉංග්‍රීසි නමක්, නයිජීරියන් නමක් ඔය වගේ. ඒ කියන්නේ ස්කෑම්. ඩෙෆිනිට්ලි. ඊට පස්සේ කියනවා we need only in Canada. ඉතින් කැනඩාවට ගන්න අය only in Canada තමයි. tourism assistant. මම දන්නේ මොකක්ද මේ post එක කියලා. age limit 18යි 75යි. වයස 75යි වලපයයි ගොඩපයයි තියාගෙන මෙහි මිනිස්සු tourism job වලට ගන්නවද? කැනඩාවේ. ලංකාවේවත් ගන්නවද? අවුරුදු 55 නෙවෙයි 35 පැන්නාමත් job එකක් හොයාගන්න බෑ. එතකොට
නිකං මේක මේවා මේ කියවල බලන්න කියලා තමයි මම මේ කියන්නේ. graduate or non-graduate, male and no experience required. මේ බලන්න. training එතකොට දැන් මෙහි ඉන්නවනේ මිනිස්සු train කරලා ගන්න පුළුවන් අය. මොකටද පිට රටින් train කරන්න මෙහෙට ගේන්නේ? ඒක වෙන්න බැරි දෙයක්නේ. මෙච්චර demand එකක් තියෙන රටක මෙහෙම ගන්න හේතුවක් නැහැ. ඉතින් මේක චුට්ටක් කියවල බලන්න. මෙතනට ගිහිල්ලා scam එක මේ report කරන්න. මේක කියවල බැලුවම ඔයාලට තේරෙන්න ඕනේ. දැන් ඊළඟ එක. මේකෙත් තියෙනවා මේ සමීර් අහමඩ් කියලා එක්කෙනෙක් දාලා තියෙන්නේ මේ LMIE තියෙනවා කියලා දාලා තියෙනවා. මේකෙත් මේ මේ දාලා තියෙන ඇඩ් එකේ මේ බලන්න මේ jobs in canada top industries with maximum vacancies කෝ කම්පැනි එකේ නම. මේක කම්පැනි එක නමක් දාලා නැහැ. කම්පැනි එක නමක් දාලා නැති එකක ජොබ් දෙන්නේ කොහොමද කවුරුවත් ඊමේල් ඇඩ්‍රස් එකක් නැහැ. දාන එක්කෙනාගේ contact consultant කෙනෙක්ද registered company එකක්ද මුකුත් දාලා නැහැ. නිකන් person කෙනෙක් මටත් ගිහිල්ලා දාන්න පුළුවන් ජොබ් තියෙනවා කියලා මට ලක්ෂ ගානේ දෙන්න කියලා. ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට්. එහෙම කරන්නේ මොකටද? එහෙම කරලා තියෙනවා මේ බාන්න ඊළඟට යටි තියෙනවා DM with your documents please. documents කොහෙට දෙවන්න කියන්නේ මේ? මෙයාගේ personal facebook එකට. personal facebook වල ජොබ් දෙන අයත් එකයි ජොබ් apply කරන අයත් එකයි කියලා මම නම් කියන්නේ ඒවා හරිම scam. මේ තියෙනවා මෙතන dot 3 මේ වම් අත දකුණු අත පැත්තේ එකට ගිහලා click කරලා මේක report කරන්න ඕනේ මේ වගේ ඒවා. ඊළඟට මේ තව එකක්. මේක බැලුව බැලමඩ පේන්නේ ඇත්තටම ඇත්ත එකක් වගේ. මම මේක බැලුවා ගිහිල්ලා ඇත්තටම මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔක්කොම කරලා බැලුවා. මේ වෙබ්සයිට් එකක් තියෙනවා. හැබැයි ඊමේල් ඇඩ්‍රස් එක මේ පේනවද Gmail එකක්. ඒතර වෙබ්සයිට් ඇඩ්‍රස් එකක් තියෙන කෙනෙකුට Gmail account එකක් තියෙන හේතුවක් නැහැ. කියන්නේ real නම් මේක ඇත්ත එකක් නම් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් ඇඩ්‍රස් එකේ නමින් තමයි ඊමේල් account එක එන්න ඕනේ. මොකක් හරි මෙතන දාලා තියෙන immigration services @ කියලා මේ වෙබ්සයිට් එකේ නම එන්න ඕනේ මෙතන පිටිපස්සට. Gmail account තියෙන බෑ. එතකොට Yahoo, Hotmail, Gmail ඔය එක එක මේ මොකද්ද internet providers ලගේ emails තියෙනවා නම් ඒවයෙන් එහෙම නැත්නම් ඒ එක එක server host කරන අයගේ emails තියෙනවා නම් ඒවා ඇත්තට හොඳ ඒවා කියලා ගන්න බෑ. හැබැයි මෙයා මේකේ දාලා තියෙනවා license number එකක්. මම ඒකත් හොයලා බැලුවා. ඒ license number එක ඇත්ත එකක් නෙමෙයි. බොරු එකක්. ඒතකොට මේ නමට ගැලපෙන්නේ නැහැ මේ එක. මම මේ ඔක්කොම මකලා දැම්මා මේ dark කළා. මොකද මේ වගුලංග මේ වගේ ඒවා ප්‍රොමෝට් කරන්න ඕනේ මේ මිනිස්සුගේ නමක්වත්. මේගොල්ල කරන සර්විස් ටික මේකේ දාලා තියෙනවා. දැන් හැබැයි ඔයාලට එකක් මේකෙන් ඉගෙන ගන්න පුළුවන් එක තමයි සාමාන්‍යයෙන් මේ ඇඩ් එකේ තියෙන ඒවා ඔක්කොම හරිනම් ඇත්තනම් මේක පිළිගත හැකි එකක්. ඒ කියන්නේ මොකද නම තියෙනවා. මේ මිනිස්සයා ඉගෙනගෙන තියෙන්නේ මොනවද කියලා තියෙනවා. රෙජිස්ටර් වෙලා තියෙනවා RCIC කියන්නේ Registered Canadian Immigration Consultant. එතකොට එයා වැඩ කරන්නේ කොහෙද කියලා තියෙනවා. වෙබ්සයිට් එකක් තියෙනවා. ලයිසන්ස් එකක් තියෙනවා. ලයිසන් එක ඇත්තනම්. එතකොට මේකේ අර තියෙන තොරතුරු ෆෝන් නම්බර් එකක් තියෙනවා. කන්ටැක්ට් කරන්න ඔෆිස් ෆෝන් නම්බර් එකක්. වෙබ්සයිට් එකකුත් තියෙනවා. එතකොට මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හරි කියලා ගන්න පුළුවන්. මිනිස්සු රැවටෙන්නත් පුළුවන්. ඇත්ත එකක් වෙන්නත් පුළුවන් බොරු එකක් වෙන්නත් පුළුවන්. ඒතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒගොල්ලොන්ට කන්ටැක්ට් කරන්න කරනවා නම් යවලා අහන්න මොකද්ද කන්සල්ටන්ට්ගේ නම, ලෝයර්ගේ නම මොකද්ද? ඒගොල්ලෝ කැනඩාවේ රෙජිස්ටර් වෙලාද? ඒ වගේ ප්‍රශ්න අහන්න ඕනේ. ඊට පස්සේ මම අර කලින් පෙන්නලා තියෙනවානේ රෙජිස්ටර් වෙච්ච අයගේ හොයාගන්න විදිහ කන්සල්ටන්ට්ස්ලා. ඒතකොට ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේගොල්ලන්ගේ නම ගහලා බලන්න ඕනේ. මේ ඇත්තටම මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකමද? එයා ඔයගොල්ලන්ගේ නම ඉස්සරහින් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ තියෙන්නේ. එතකොට ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් මේක ඇත්ත එකද බොරු එකද කියලා. දැන් මම මේක පෙන්නුවෙත් ඇත්තට මේක අර මට කියලා කියන්න ඕන නිසා කොහොමද ඒක හොයාගන්නේ කියලා.